තිස්තුන් කෝටියක් දෙයියෝ එකතු වෙලා මගේ දෙයියන්ව මටම දුන්නා. වන්දනා කීමේ ගැහිමිනි. ඇය අතොරක් නොමැතිව ඔහුගේ පපුව සිපගත්තාය. හිතා ගන්නවත් බෑ මේ සතුට. තවමත් හදවත ඇත්තේ දෛවයේ මේ පුදුමාකාර තීරණයෙන් මන්මත්වය. හදවතට දැනෙන මේ සතුට සදාකාලික සතුටක් වේවායි ඇය පැතුවාය. මට තියෙන සතුටට මං ඔබව ඉම්බොත් තුඹ මැරේ. සසංක කීවේ ඒ මුහුණ දෝතට ගනිමිනි. තමාට ලැබුණේ මලක් යයි ඔහුට සිතුනි. දැන් දිවියම සුවඳය. හැමදාම උදේටයි හවසටයි ලොකු සර්ගේ කකුල් දෙක ඉඹලා වැන්දත් මට මදි. ඇයි එයාගේ රත්තරන් පුතාව මට දුන්නට? හීනකින්වත් එහෙම හිතුවේ නෑ. ඇගේ දෑස්වලින් ගැලූ කඳුලින් ඔහුගේ කමිසය තෙත් වී තිබිණි. ඒ කඳුළුවල උණුසුම ඔහුගේ පපුවට දැනුනේ පුදුමාකාර ලෙසිනි. මගේ ජීවිතයේ අද හැම පැත්තකින්ම සම්පූර්ණයි. මට හොඳ වයිෆ් කෙනෙක් ලැබුණා. හොඳ මස්සිනා කෙනෙක් ලැබුණා. මගේ ජීවිතේ නම් රත්තරන් ආත්ම ගානකට සම්පූර්ණයි. එහෙම හිතන ගෑණියෙක් සමග පටන් ගන්නා ජීවිතය පින්බර එකක්ම වනු ඇත. සම්පූර්ණ වෙන්න තව එක දෙයක් අඩුයි. ඇය කීවේ ඔහුගේ මුහුණ දෙස නොබලා ඒ පපුවේ හිස හොවාගෙනය. මොකද්ද මේ වගේම රත්තරම් පුතෙක් අපිට ඕනේ නේද? මට හදලා දෙනවද? තාත්ති උදව් කරනවා නම් හදලා දෙන්නම්. දැන්ුණත් උදව් කරන්න. ඔහු බලාපොරොත්තු නොව මොහොතක ඇයව දෝතින්ම වඩා ගත්තේය. කෙල්ල ඔහුගේ ගෙලේ එල්ලුනේ සිනාසෙමිනි. අනේ මලක් වගේ මම සසංක ඇයව ඇත්තටම මලක් මින් දෝතින්ගෙන අවුත් යහන මත තැබුවේය. වන්දනා කුඩා වූ දෙනෙතින් ඔහු පපුවට වඩිනතුරු බලා උන්නාය. මට දුන්න මේ සැපට මොනාද රත්තරන් මගෙන් ඕන? ඇය ඇසුවේ ඔහුගේ දෙනෙත් අද්දරම තිබියදීය. මට දුන්න සැප දන්නව නම් ඔහොම කියන්නේ. සතුටක් කියලා දෙයක් තියෙනවා කියලා දන්නෙත් ඔයා හම්බුනාට පස්සේ දෙයියෝ. මාත් එහෙම තමා. ඇය යහනින් ඉසි 3-4 වතාවක්ම ඒ මුහුණ සිපගත්තාය. කවත්ත බඳින්න ඕනේ. ඔහු අසද්දී ඇය සිනාසුනාය. එහෙම හිතනකොටත් පපුවට මොනාදෝ වෙනවා. ලස්සන මනාලියක් වෙයි. ඇත්තටම වෙයි. ලස්සන මහත්තයෙක් ළඟ ඉන්නකොට මොන මනාලිද ලස්සන නොවෙන්නේ? තැනක් බලන්න ඕනේ නෑ. තියෙන හොඳම ළඟම තැනකට බඳිමු. කියන ඕන වෙලාවක මං එනවා. අප්පච්චිව දාලා එන්න එපා. අප්පච්චිවත් අපි ගාවට ගමු. එයා ආණ්ඩයි පව්. දෙවියන් මේ දුප්පත් ජීවිතයට මේතරම් කාරුණික වූයේ කෙසේද? සමහර විට මැරිච්ච අම්මා ඇගේ දුප්පත්ව වෙනුවෙන් දෙවියන්ට මේ දුක කියන්නට ඇත. ඔහු පහත් වූයේ ඇගේ දෙතොල්පට කෙලින්ම වාගේය. ඇගේ නොඉඳුල් දෙතොල්පට අතර ඔහුගේ ලවන් සිරගත වූයේ පුදුමාකාර ආදරයෙනි. බාධා කරන්නට කිසිවෙක් නොවූයේ නිමේෂයේදී ලෝකයේ උන් වාසනාවන්තම පෙම්වතුන් යුගල ඔවුන් වන්නට ඇත. මුදුන් කොටුව මහතා කෙල්ලගේ ගෙදරට ඉරිදා උදේ එනවා යැයි කීවේය. දුප්පත් වුවද කෙල්ලගේ දෙමව්පියන් කෙල්ලව මලක්සේ හදා වඩා ඇත. ඒ නිසා ඒ ගෙදරට ගොඩ වී කෙල්ලව පිළිවෙලකට ඇගේ අප්පච්චිගෙන් ඉල්ලිය යුතුය. මුදුන් කොටුව මහතා සිතුවේ එලෙසින්. තමන්ගේ බලපුරුවන්කාරකමට කෙල්ලගේ අප්පච්චිව ගෙදරට ගෙන්නා එය කීම අසාධාරණ වැඩකි. හරි පිළිවෙල නම් මනමාලියගේ ගෙදරට මනමාලයාගේ දෙමව්පියන් යෑමය. මේ පවුල් දෙකේම අම්මලා නැත. එහෙත් දරුවන්ගේ වැඩ කරද්දී ඒ අඩුව දරුවන්ට නොදැනෙන ලෙස කළ යුතුය.
මුදුන්කොටුව මහතා ගෙදර එනවා යයි කියූ විට කෙල්ලට රජකම ලැබුණා වගේය. ඇය ඒ වෙනුවෙන් ගෙදර කෑම මේසයක් ලෑස්ති කරන්නට දුක් විඳේ මගුල් ගේකට මහන්සි වෙනවා වගේය. මම් පුතාලගේ අප්පච්චිව හම්බ වෙන්න ඉරිදට එනවා. ඒ කතාවට එදා කෙල්ලගේ ඇස්වල කඳුළු පිරුණි. මේ කෙල්ල කොතරම් හොඳට හැදී ඇද්දයි මුදුන්කොටුව මහතා දන්නේ මේ මගුල් කතා කරන්නටත් පෙර සිටය. හොඳ ගෑනු දරුවෙක් පිච්ච වැලකට සමානය. කොහේ එතුනද සුවඳය? එහෙනම් සර් බජ්ජුට්ටක් කාලයන්නත් එක්කම එන්න ඕනේ. මුදුන්කොටුව මහතා තම ලේලිය දෙස බලා සිනාසුනේ මහා හඬිනි. මේ බලහල්ලක වැඩක්. මගේ ලේලි මට කතා කරන්නේ සර් කියලා. ඇය බිම බලාගෙන සිනාසුනේය. බච්චුට්ටක් කාල මදි කෙල්ලේ. ඔයාගේ ගෙදරින් හොඳට කාලා එන්න ඕනේ. මේ දෙවිවරුන් තමාගේ ජීවිතේට කොහොම ලැබුණාදැයි ඇය සිතුවාය. මට ඕන කොස්තම්බලා පොල් සම්බෝල හදලා හොඳ කරෝල කෑල්ලක් තෙල් දාලා. ඔහු කන්නට ආස එහෙම බව ඇය දැනුණාය. මදිනේ සර්. එහෙනම් මේකට කිරි හොද්දා. මං කට්ලට් එක්කුත් හදන්නම්. තව පොලොස් මාළුවක්. මුදුන්කොටුව මහතා කෙල්ලගේ මුහුණ දෙස බලාගෙනම උන්නේය. තම ලොකු පුතා මේ කෙල්ලව කොහොම තේරුම් ගත්තාදැයි ඔහුට පුදුමය. මට වාගේම ඌටත් මනුස්සකම තේරෙනවා. පසුව ඔහු සිතුවේය. අද මුදුන්කොටුව මහතා එන දවසය. සසංක කෙල්ලට කතා කළේ පාන්දරමය. ඒ වෙද්දී ඇය මාළු ඇඹුල් තියල් බෑවා පමණි. ඉන්නාවේ හොඳ සුවඳකි. අද මනමාලේ කෙල්ලව බලන්න එනවා කියලා ආරංචි. ඔහු සිනාසී කීවේය. ඇය තෙත සුරත ගෞමේ බඳින් පිසදමමින් දුරකථනය අල්ලාගෙන සිනාසුනාය. අපේ මනමාලයා මාව බලලා තියෙන්නේ. ආ එහෙනම් බලන්න දෙයක් තව නෑ. තියෙනවා. එව්ව දැම්ම පෙන්නන්නේ. දෙදෙනාම සිනාසුනේ එකම හඬිනි. මොනාද කරන්නේ? මට අද හරි වැඩ රත්තරන්. ඉතින් දාගෙන උයපන්. මං කිව්වනේ දෙකක් හැදුවම ඇති කියලා. එහෙම කොහොමද දෙයියෝ මගේ ගෙදරට මගේ දෙයියෝ එනකොට? අපි හවසට කොහේ හරි යම්. මමත් පාළුවෙන් හිටියේ. ඉතින් කිව්වේ නැත්තේ? තව චුට්ට දවසනේ. ඊට පස්සේ මල්ලඟ සමන් දෙයියෝ ඉන්නවනේ. මං පැය 24ම ඉඹ ඉඹ ඉන්නේ. එහෙම කියද්දී කෙල්ලගේ දෑස්වල කඳුළුත් මතුවී ඇත. ගොඩක් මහන්සි නොවී ඉවර කරන්න. අපි 10-11 වෙද්දී එනවා. හා මං තියන්නම්. පරිස්සමෙන් එන්න. කෙල්ල යලි කුස්සියට ආවේ දෑස් පොඩි කරමිනි. අප්පච්චි ඇය දෙස බැලුවේ ආදරයත් අනුකම්පාවත් මුසූ දෙනෙතිනි. ගේ අස් කළාට පස්සේ හරි පිම්පාටයි නේද අප්පච්චි? ගෙට වඩා පිම්පාටයි මැණික. යන්න ඔයා ගිහින් නාගෙන මං අර කියපු අලුත් සරමයි කමිසේ ඇඳගන්න. කෙල්ලට පෙන්නන්නට ඉන්නේ මේ දුප්පත් අප්පච්චි පමණි. ඒ මහත්තයා මේ ගෙදරට එනවයි කිව්වහමත් හරි පුදුමයි පුතේ. ඊට වඩා පුදුම නැද්ද අප්පච්චි සර්ගේ පුතා මට දෙන එක? කෙල්ල ඔහු ගැන කතා කරන්නේ සමනල කන්දම පපුව උඩ තියාගෙනය. තාම උයල ඉවර නැද්ද පුතේ? ඇඹුල් තියල් හරි, කරවල බැදුමත් හරි, පොලොස් එකත් හරි, මැල්ලුමත් හරි, කිරි හොද්ද හදලා කොස් ටික තම්බලා කට්ලට් ටික බදින්න තියෙනවා. බත උණුවෙන් තියෙනවා. ඔයාගේ කෑම කෑවට පස්සේ සර් අදම එක්ක යයිද දන්නේ. වන්දනා අප්පච්චි දෙස මොහොතක් දුකෙන් බලා වුණාය. අප්පච්චි දුකෙන් නෙමේ නේද ඉන්නේ? අනේ පුතේ මම මේ ලෝකේ සතුටින් ඉන්න අප්පච්චි දැන් මම. මං ඔයාව දාලා යන්නේ නැහැ. අපිත් එක්කම යන්න. කෙල්ල කීවේ අප්පච්චිගේ උරතලයට බරවෙමින්. ඔයා කොහේ හිටියත් මං ළඟ මැණික. ඒක හිතන්න එපා. මං මෙච්චර ඉක්මනට යන්න හිතුවේ නෑ. ඒත් මං හිතුවා
පහන් පත්තු කර කර දෙයියන්ගෙන් ඉල්ලුවා. ඒක තමා මට දෙයියෙක් මෙව්වේ. දැසින් අලුත් කඳුලක් ගලාගෙන යද්දී ඇය කීවාය. අප්පච්චි කෙල්ලගේ හිස ඉඹගෙන ඉඹගෙන ගියේ ඔහුගේ දෙනඳ තෙත්ව යද්දීය.